Good morning. Good morning. අද අපි final day එක Singapore එක අපි දවස් 6ක් නේ. දවස් 6ක්. ඔව් දවස් 6ක් ඉතින් Singapore අද final day එක. ඉතින් අපි උදේම ආවා Toa Payoh කියලා park එකට. මේ park එක තියෙන්නේ මේ Balestier road එකේමයි. අපි ඉන්න හොටෙල් එකේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් එකහමාරක් විතර දුරින් තියෙන ලස්සන පාක් එකක් ඔයගලට පේනවා ඇති. ඊට කට්ටිය එනවා ජොගින් කරන්න එහෙම. මේක හරි ලස්සන තැනක්. මොකද මේ සිටි එක මැද්දේ තියෙන මේ එකක් ලොකු පාක් එකක්. අපි ඉස්සරහට දෙන්නම් මේ මොනවාද තියෙන දේවල් කියලා මේ පාක් එකේ. එහෙම තමයිනේ. ඒගොල්ලෝ අපේ රටේ ඔය මේ තාදී නගර සභා වලින් වගේ මේ රටෙත් එහෙම තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ටවුන් එක ලස්සන කරන්න, ඒ කියන්නේ හැම ටවුන් එකකම මේ වගේ පාක් එකක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඔව්. මේ අතර මේගොල්ලෝ හොඳට මේන්ටේන් කරනවා මේ අප පාක් එකක්ම. මොනවත් කොළරොඩු ඒ වගේ ස්ටයක් දාන්න දෙන්නේ නැහැ. සහ මෙහි ඉන්න මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් එක බලද්දී ඒගොල්ලන් එන්වයරන්මන්ට් එකට ගොඩාක් ආදරය කරනවා. ඒක ඇත්තටම මේ බලන්න ලස්සනයි මේ වගේ පාක් එක. හරි අපි ඉස්සරහට පෙන්වන්නම් ඔයගලට පාක් එකේ. මේ පාක් එක 70 දශකයේ වෙඩින් ලොකේෂන්ස් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක් aran තියෙනවා. ඒ කාලේ තිබ වයිබ් එක ඒ විදිහටම මේ වෙනකම්ම මේන්ටේන් කරගෙන යනවා. Singapore කියන්නේ ගොඩක් කාර්ය බහුල රටක්. ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ සහ මේ රටට ජොබ්ස් වලට ඇවිල්ලා තියෙන අයගේ මානසික නිදහස වෙනුවෙන් මෙවැනි උද්‍යාන තියෙන එක ගොඩක් වටිනවා. අපි Singapore ඇවිල්ලා ගොඩාක් gardens වලට parks වලට ආවා. මොකද ඒවල ලස්සනට අපිට මහන්සිය දැනෙන්නේ නැහැ. ඉතින් අපි අපේ මහන්සිය ගැන හිතන්නේවත් නැතුව ඇවිදින්න පුළුවන් හැම තැනකම ඇවිද්දා. අනිත් දේ තමයි Singapore වලට එන්න කිසිම travel agency එකක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි self plan කරලා තමයි ආවේ. අපිටත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. Google map එක බලාගෙන යන්න අවශ්‍ය කරන තැනට යන්න පුළුවන් නම් මෙහි එන ඕන කෙනෙක්ට මෙහි තියෙන ඕනම තැනක් හොයාගන්න හරිම ඊසි. මෙතනත් හරිම ලස්සනයි. මේ පාලමයට වතුර තියෙන්නේ. බලන්නකෝ මේ පාලමත් හරි ලස්සනට ලී වලින් හදලා තියෙන විදිය. මේ තියෙන්නේ මේ පාක් එකේම ආසම ඒරියා එක. බලන්නකෝ මේ හරිය තියෙන ලස්සන කළු ගල් වලින් හදලා තියෙනවා පාත් එක. හරිම ලස්සනයි. විලක් මැද පොඩි පොඩි පාලම් වලින් සම්බන්ධ වෙලා තියෙන ගම්මානයක් වගේ. මට නම් මෙතන දැනෙන්නේ හරියට ෆිල්ම් ලොකේෂන් එකක් වගේ. එච්චරට ලස්සනයි. දැන් අපි ආවා ඇරබ් ස්ට්‍රීට් වලට. Singapore නම් ගිය විශේෂ පැති කිහිපයක් තියෙනවා. ඒවා තමයි Little India, Chinatown, Arab Street. මේ එක එක areas හැදිලා තියෙන්නේ ඒ ඒ රටවල් වලින් Singapore වලට වෙළඳාමට ආපු අයගෙන්. වෙළඳාමට ආපු අය නතර වෙලා හදාගත් ප්‍රදේශ මේ විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ Singapore බහු සංස්කෘතියක් තමයි තියෙන්නේ. කලින් දවස්වල අපි Little India ගියා, Chinatown ගියා. ඉතින් අන්තිම දවසේ වුණත් අපි මේ Arab Street එක මග අරගත්තේ නැහැ. මේ බලන්නකෝ මේ street එකගොල්ලෝ ලස්සන කරලා තියෙන විදිහ. හරිම ලස්සනයි. දෙපැත්තම paint කරලා තියෙනවා මේ විදිහට. 19 ශතවර්ෂයේ අරාබි වෙළෙන්දෝ මෙහිට ඇවිල්ලා පදිංචි වුණාට පස්සේ තමයි මේ area එක මේ විදිහට නම් කරලා තියෙන්නේ.
ඒ වගේම මේ ස්ට්‍රීට් එකේ ගොඩක් ෂොපින් කරන්නත් ප්ලේසස් තියෙනවා. ඔය ඈතින් පේන්නේ මේ රටේ තියෙන ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක්. සුල්තාන් මොස්ක් එක කියලා තමයි කියන්නේ. මේ ඒරියා එකේ ගොඩක් කෑම වර්ගත් තියෙන මුස්ලිම් කෑම වර්ග. ඔය දෙපැත්තේ තියෙන ගොඩක් ස්ටෝල්ස් වලට කෑම ජාති තියෙනවා. අද අපේ ලාස්ට් ඩේ එකනේ. අද රෑට තමයි අපේ ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් අද දවසේ අපි ලොකු දේවල් ප්ලෑන් කරේ නැහැ. අපි ඇරබි ස්ට්‍රීට් එකට ආවේ අපේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා. ලැගේජස් අපි යාළුවගේ ප්ලේස් එක තියලා තමයි ඇරබි ස්ට්‍රීට් එකට ආවේ. ඊට පස්සේ ආයි අපි යාළුවගේ ප්ලේස් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන චේන්ජ් වෙලා දැන් ආවා එයාපෝට් එකට. පැංගි එයාපෝට් එක කිව්වහම ඉතින් කවුරුත් දන්නවනේ ලස්සනම එයාපෝට්ස් වලින් එකක් කියලා. ඉතින් අපි ටිග්මන්ට ගියා ලස්සනම ලස්සන දෙයක් බලන්න. ඔයාලත් එන්නකො මොකක්ද කියලා බලන්න. මේ තියෙන්නේ ඒ ලස්සනම ලස්සන දේ ජුවෙල් වෝටර්ෆෝල් එක. ඉන්න දවසෙත් මෙතනට ආවනේ. ඉතින් එදත් කිව්ව විදිහට මේක තමයි world's tallest indoor waterfall එක. මේක උදේට තියෙන්නේ ලයිට් නැතුව මියුසික් එක ෂෝ එක. රෑට තියෙනවා ලයිට් ඇන් මියුසික් ෂෝ එක. ඉතින් අපි මේ ආවේ ඒක බලන්න. මේක රෑ 8ට 9ට 10ට කියලා ෆ්‍රයිඩේ ඉඳලා සන්ඩේ වෙනකන් දවස් තුනේ තියෙනවා. මන්ඩේ ඉඳලා තර්ස්ඩේ වෙනකන් 8ට ෂෝ එකයි 9ට ෂෝ එකයි විදිහට ෂෝස් දෙකක් තියෙනවා. දැන් බලමු. ඉතින් වෝටර්ෆෝල් එක බලලා බෝඩ් වෙන්න ආවා. අපි එදිට් සිංගප්පූර් එයාලයින් එකෙන් තමයි ආවේ. එතනත් අපි වින්ඩෝ සීට් එකක් බුක් කරගත්තා. ඒකට ආසන්න කාලයක් සිංගප්පූරේ හිටියා. හරිම සතුටුයි. අපි යන්න පුළුවන් හැම තැනකම ගියා, ඇවිද්දා, එන්ජොයි කරා. ඉතින් මං විශ් කරනවා ඔයගලන්ටත් මේ රට බලන්න යන්න පුළුවන් හැකියාවක් හම්බ වෙන්න කියලා. මේ වීඩියෝ එකෙන් අපේ සිංගප්පූර් ටුවර් එක අපි ඉවර කරනවා. බලපු ඔයාලට thank you. අපිව subscribe කරන්න.